කරන්න වෙලා කතා කරන්න නේද කතා කරන්න ඔයිටිසා විදිය කතා කරන්න නේද කතා කරන්න ඔයිටිසා ඔයාලා රංගපාන්නේ රංගපාන්නේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ බොරුව බොරුව පොඩ්ඩක් බොරු 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 හැමතිතුමා මොකද දුවන්නේ මෙන්න හැමතිතුමා දුවන්නේ මොකද ඔන දේශීය වෛද්‍ය ඇමති සිසිර මේ හෝමියෝපති වෛද්‍ය මෙවිල මම අල්ලස් තුෂණ අතිර පුරස් බලේ සභාපති ජාමනී කමන්තුචාර මෙන්න මේ හෝමියෝපති වෛද්‍යයේ එකේ අධිකරණයෙන් 2009 දී विविध वैद्य होमियोपति सौख्य पोषण देश वैद्य अमात्यांश कार्यालय अमात्यवर हम अवृद्ध गान होमियोपति वैद्यवर प्रश्न यदा नमय वर्ष नित्यानुकूल वैद्य सभा अवोति अमतिवर पत्कर अतुपालक मंडले गिंदमा मेक पालने अनेक अधिकरण नडवकट गी वैद्यवर होमियोपति वैद्यवर गी ඒ පාලක මණ්ඩලයේ පිළිගන්න බෑ කියලා අවෝධ කරන්න කියද්දී අමාත්‍යවරයාගේ බලතල අනුව දිගින් දිගටම මෙන්න මේ නුසුදුසුකම් කිසිම සුදුසුකමක් නැති වෛද්‍යවරුන්ට මුදලට මෙන්න මේ වෛද්‍යකම ලබා දෙනවා. එම නිසා මෙන්න මේක වෙන රටේ අසාධාරණ රෝගීන්ට මේ වෙනකොට ලංකාවේ වෛද්‍යවරුන්ගේ හොරකමරකම් එළිවෙවි ඉංග්‍රීසි බෙහෙත් වල ඊටන් රෝවල් වල ඊටන් මේ වෙනකොට මිනිසු බෙහෙත් බාල බෙහෙත් ගෙනාලා මිය ගින් දිනෝ ඒ වගේ සුදුසුකම් නැති වෛද්‍යවරු තව තවත් පත් කරනකොට දේශීය සියලු වෛද්‍යවරුන්ගේ කිසිම සුදුසුකමක් නැතුව පත් කරීමේ වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ අහිංසක ජනතාවට නොමිලේ ගන්න තියෙන බෙහෙත්වත් නොගෙන ළම මිනිසුන්ට මිය යන්න වෙන්නේ. එම නිසා අපි මේ සංවිධාන වශයෙන් මෙන්න මේවා සොයා බලා අවශ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවට පැමිණි විට අමාත්‍යවරයා ඒ දබාව දැනගෙන මෙතනින් ඔහු පලා යනවා අපිට රඟපාන්න එපයි කියලා. අපි රඟපාන්න නෙමෙයි ආවේ රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන්න තමයි මේ රාජ්‍ය ආයතන වලට පැමිණෙන්නේ. ඔවුන්ගේ සුදු වගකීමක් තියෙනවා අමාත්‍යවරු අපිත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේවට වරදක් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඒවට තීන්දු తీරන අරන් රටේ මේ අහිංසක ජනතාව වෙනුවෙන් අවශ්‍ය තීන්දු తీරන ගන්න. එහෙම නැතුව කිරීමෙන් මෙන්න මේ මුදලට වෛද්‍යවරුන්ට වෛද්‍යවරු මුදලට විකිනෙනවා නම් මුදලට සාධික දෙනවා නම් මේ රටේ ඉදිරි අනාගතයේදී මේ රටේ මහජනතාවට සෞඛ්‍ය ශේෂය කොයි වගේ තත්යකට පත් වෙයිද කියලා කියන්න බෑ. එම නිසා අමාත්‍යවරයාට කියනෝ පැනල යන්න නෙමෙයි අපිත් එක්ක හිටගෙන කතා කරන්න. අපි රඟපාන්නේ ඕගොල්ලෝ අවුරුදු 75ක් මේ රට රඟපාලා මේ රට විනාශ කළා මේ රට ණය කරලා ලක්ෂ ගාන මේ රටේ ජනතාව අද හෙට ඉපදෙන ළමයා ණය කරලා ඕගොල්ලෝ සුරසපයි විඳලා BMW කාර් එකකින් පැල්ල යන්නේ අපේ මහජන ජනතාවගේ අහිංසක බදු මුදලෙන් කියලා විල කියන්නේ. අපි රඟපාන්නේ ඕගොල්ලෝ තමයි රඟපාන්නේ කියලා අමාත්‍යවරයාට කියා සිටිනවා. ස්තුතියි. රජයේ සාතිකල තෝමිපති වෛද්‍යවරුන් සංගමයේ උපසභාපති මේ මං කියන්නේ මම මේ ලියාපදිංචිය ලැබුවේ 2008 වසරේ. එතකොට මම ගැසට් එකේ තියෙන 2009 කියලාක
එතකොට මේ අනුව මම නීත්‍යානුකූල හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරපු වෛද්‍යවරයෙක් ලබාගත වෛද්‍යවරයෙක් ඒ වගේ 2009 වසරෙන් පසුව නීත්‍යානුකූල වෛද්‍ය සභාවක් තිබුණේ නැහැ ඇමැතිපත් කර වෛද්‍ය සභාව කියන්නේ අතුරුපාල කමිටුව ජේෂ්ඨ අධිකරණයෙන් අවලම් කරලා තිනවා ඒ අවලම් කරපු බුද්ගලය දාවලා මේ වර්තමන් ඇමැති සිසිර ජාලිකොඩි මාතා නැවත වෛද්‍ය සභාවක පිටවුවා ඒ පිටව ඒකෙන් වෙන්නේ ඒ දූෂිත වෛද්‍ය සභාවක් විදිහට අපි ගණන් ගන්නෙ. තව එකක් ක්‍රම තමයි මේම වෛද්‍ය සභාවේ විභාගයේ පවත්වන දූෂිත විභාගයේ පවත්වලා ලකුණු 10 15 එහෙම පාස් කරපায়ත් ඉන්නවා. ඉතින් මේ මායේ වෛද්‍යවරු වුණාම මොකද වෙන්නේ? සමාජයේ විශාල තර්ජනයක්. එතකොට ඇමතිගේ පුද්ගලික දුරකථනයට මම මේක කෝල් කරලා කියලා තිනවා. ඒ වගේ විවිධ ලියුම් එවලා තිබ්බා. නමුත් මේ සම්බන්ධ විපක්ෂ නායකතුමා සහ හන්දර කුමාර විද්‍යසනායක මහත්තයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට මේතුමා කියනවා මේනේ 60 අය 2020 කියන නඩුවක් මේ පවතින නිසා මේකට කරුණු ඉදිරිපත් කරන්න බෑ කියලා. නමුත් මේක තියෙනවා මම අත්තේ ඇඩ්සඩ් වර්තාවේ තියෙනවා. ඒ වගේ දැන් වක්මතර නරියටත් බොරු කියන ඒ කැලිය දැන් ඉරේ ඉන්නේ. ඒතුමා කියනවා මේ රෙස්ට්‍රේඩින් ඕඩර අනුව අපිට මේ සභාවට කරුණු දක්වන්න බෑ කියලා. මේ වගේ දිගෙන් දිගට මේ දූෂිත දේවල් වෙනවා. අනිත් එක ඉරිදා සෙනසුරා දාවත් රජේ රෝහල වහලා දානවා. අනිත් එක මේ රජ රෝහලකේ වණ්ඩ කිසිම ප්‍රතිපාදනයක් නැහැ. මොකද නීති අනුකූලව වණ්ඩ බෑ. පැය 24 මැරලා තියන්න ඕන. අනිත් එක මේ හෝමියෝපති රෝහල දැනට මුදල් වීදම් කර කර දෙතුන් පාර විවෘත කරලා තිනවා. මේ කාගේද මුදල? මේ ඇමතිගේ තාත්තගේ මුදල නැත්නම් යාර ඉන්න මේක ඉන්න නෝනාගේ මුදලද? ඒ වගේ මුදල් නාස්ති කරන මේක කිසි සීමාවක් නැහැ. ඒ වගේ දැන් මේක දැන් කණන්ගේ සවයිද සභාව සඳහා ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දේ ගොඩාක් මේ කපලා ගොඩාක් පිටසට කපලා දැන් දූෂිතයන්ට දූෂිතාර ලියාපදිංචි කරපු කට්ටියට ඡන්දයයි තියෙත් ලබා දීලා. ඉතින් මේක නිසා මේ විශාල තර්ජනයක් මේ මහජන තර්ජනයක්. දැන් මම අහන ප්‍රශ්නයක් ගන්න දෙනවා. මේ ඇමති කවදාරි පුද්ගලික මැදිස්ථානෙට ගිහිලා පරීක්ෂා කරලා තිනවද මෙයාලා හෝමියෝපති වෛද්‍ය ක්‍රම ඇදලා ඉන්නවද කියලා? තවදත්ම නැහැ. ඒ වගේ තුවා පත් කරපු වෛද්‍ය සභාවෙන් අවුරු තුනක් මොනවද කරේ? කිසි දෙයක් කරලා නැහැ. අනිත් එක නීත්‍ය අනුකූල වෛද්‍ය සභාව හෝමියෝපති වෛද්‍ය සභාව විවෘත කරා. ඒ වෛද්‍ය සභාවේදී මුදල් ගෙවලාද මාත්‍යකල අපි බලන් ඉන්න පුහුණු ලබන්නේ. නමුත් අද වෙනතුරු ඒ ගැන කිසිම එකක් නැහැ. පරණ පණ දනද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් අවසර අවශ්‍ය නැහැ. නමුත් මේ වගේ හිටපු සුවපති ඒතුමාත් මේ කාටත් තොරෙන් පණතක් ගෙන දෙන්නම්. ඒ පණත ඇවිල්ලා මේ කියන්නේ ඉන්දියාවේ ඉන්න ඒවක රටවලට හොඳයි. නමුත් මේ රටවලට කැළපෙන්නේ නැහැ. ඒ වගේ දැන් මම කියන්නේ මේක අද ඇමති අපි මේ අභියාචනය දෙන්න යනකොට රංගපාණ්ඩේ පයි කියලා පැනලා ගියා. රංගපාණ අපි නෑ ඇමතිතුමනි. ඔබතුමා මොකද වෘත්ති සමිතියත් එක්ක සාකච්ඡා කරන උදි සමි සාකච්ඡා කරන්න බෑ කියලා කියපු මණ්ඩපටියක් මං ගාව තියෙනවා. ඒ වගේ දැන් අපි දැන් මේම ලිපිය ඇමතිනි විරුද්ධව අපි ලේකම්වරියට බාර දීලා යනවා. මේකට සුදුසු පියවරක් ගන්න කියලා ඊට පස්සේ අපි ලබන සතියේ ජනාධිපති කාර්යාලයට ගොයින් අපි මේ තවත් මේතුමාට විරුද්ධව අපි තව පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව 225ටම අපි ලියුම් එවනවා. අනිත් එක මාජනයන් පිල්ල සිටිනවා අපිට සහයෝගය දෙන්න. ඕමියපති වෙන්න මොනවද තියෙන සුසුකම් හරියට අපිට කියන්නකෝ. ඕමියපති මේම දැන් ලංකාවේ ඒක හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ තියෙන විශේෂ දෙක අදිර දෙකක් තියෙනවා. එකක් තමයි හෝමියෝපති ශිෂ්‍යත්වයක් තියෙනවා ඉන්දියාවට ගියෙන් කෝ පාකිස්තානයේ ඒ වගේ රටවල් දෙකෙන් අපිට පුහුණුවක් ලබාගෙන ඇවිල්ලා මේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක රජයෙන් එවන අයට විතරයි ඒක ශිෂ්‍යත්වයට යන ගැටික තමයි මේ ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් මෙයලා කරන්නේ ඒ පිටින් දාලා තව එකක් තියෙනවා මේ විශේෂ කරන විශේෂ පුහුණුව ලැබු වෛද්‍යරේ ගැටදී අවුරුදු පහමාරක් විතර ඒක එලාගේ පුහුණුවක් ලබාගෙන ඊළඟට වෛද්‍ය සභාවේ පවත්වන විභාගයේදී එලා සමස්තයලා සමස්නට පස්සේ ලියාපදිංචි කරන එක තමයි සාමාන්‍යයෙන් මේ ක්‍රමයේ තමයි තියෙන්නේ දැනට. දැන් එතකොට දැන් ඔබ කොහමද විභාගේ සමත්තුනේ? මම පහමාරක් ඉඳලාද නැත්නම් මම සමස්තුනේ මම ඉන්දියාවේ පුහුණුවක් ලැබුවා. සියසම් මරණ මාලිගරණ තීන්දුවක් තියෙනවා ඒ සම්බන්ධ නැ මම සිවරාජ් කියන්නේ මිසෙලම් වල. එතකොට ඒකම පුහුණුවක් ලබාගෙන තමයි ආවේ. ඇවිල්ලා මට අම්බෝනේ මේක මට එකපාරම කිව්වා වලට එහෙම ලියාපදිංචි දෙන්න බෑ රජෙන් ගියේ නෑ කියලා. ඊට පස්සේ තමයි මටත් විභාගයක් පවත්ලා තමයි මේ ලියාපදිංචි ලබා දුන්නේ මට. ඒක මම එකඟයි. ඒ වගේද බටහිර වෛද්‍ය ක්‍රමයේදී තියෙනවා විදේශගත වෙලා ඉන්න වෛද්‍යවරුන්ට මේට ආපු ගමන් X16 කියන විභාගයක් තියෙනවා.
अपे लंका मे होमियोपति संबंध एम आयुर्वेद तीन प्रसिद्ध नालिका मे विधि डिसंबर विसितुंगणिद विशाल मेकअप किया प्रोग्राम मेकअप ये प्रोग्राम में कहते साली कले करपु ऐतिह मुदल एकुत करपु काटिया के नामो बवा के प्रोग्राम में कहते किए हुना नामु तेज संबंध आधे वन तर किसी मेकअप करांग ने देने टे में मायक मेकअप सेकेंड थोरव है मेकअप देखने दे विभागे प्राप्त हुआ ने ये विभागे यदि सेकेंड थोरव ये मा अरंगने तीनों एक ला पिटारां चले बिला तीनों नमुत සමරායට ඉරිගාපු බව වැරදි. දැන් ඔබතුමාගේ පේපරකට මම ඉරිගානවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය කාටවත් දෙන්නේ නැහැ. ආ බලන්න දැන් දැන් ඕ ලෙවල් කරපු ගමන් ඕ ලෙවල් එකේ දෙනවනේ සාතික. දැන් ඉස්සෙල්ලා තොරතුරු දෙනගනින් පණිතින් අපි ඉල්ලුවා මේක දෙන්න කියලා. කියන්නේ මේ ලකුණු මට්ටම දෙන්න කියලා පදනම සභාවෙතුම ඉල්ලනවා. එතකොට එනේ පාස් ෆේල් කියන විතර මේ රිසල්ට් සීට් එක විතරයි දුන්නේ අපිට. मम वैद्य रमेश राज्य साति गल तोमीपति वैद्य संगम उपसभापति राज्य साति गल तोमीपति वैद्य लूम बार व्यंकर व्यंकरण लूम बार हरी हरी ओबुमाला अदाल अभी ओबुमा तरह एक लूम बार दिन कौर हरी अभी अन्न दिन काट लूम बार दिन इच्छर आई निकर जनता की बदबू दिन नड़त्व आयुदे अन्न ඒකින්ද මෙතන මේ ප්‍රශ්න ඇති කරන්න එපා අපිත් එක්ක ප්‍රශ්න වලට යන්නත් එපා අපි එන්නේ මේ සුහදව විසඳගන්න මේගොල්ලෝ අපිව බුලප්පු කරන නෑ නෑ ඒක තමයි ඔබතුමාලා රජ කවුරු හරි ඉන්න බෑනේ මේකේ ඉඳගෙන ඉඳලා ඇස් ඉඳලා හරියන්නේ නෑ ඉන්න කියලා හරි මහජනතාවගේ මුදලෙන් නඩත්තු වෙන මේ පොඩ නැගිල්ල උදේ අටමාර වෙනකොට එනෝ හතරයි කාල වෙනකොට යනවා මේ විදියට පදිමේ වුණාද ගොඩනැගිල්ලට කුලිය කීයක් ගේනවාද මේ මහ ජනතාව ආවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්නම් මේව වහන්න ඕන අපේ බදු මුදල් මේ නේද පයි වෙනද යන්නේ මේ මොකද අපිත් කතා කරන්නේ දැන් ඒ අනුව ලිපියට යදෙන උත්තර අනුව අපිට ඉදිරි කටයුත්ත කරගෙන යාමට අපි සහයෝගය කරන්න කැමතියි.